హాయ్ ఎవ్రీవన్, వెల్కమ్ టు సైన్స్ అండ్ ఎడ్యుకేషన్. అదాపి గినగన్నయన్నే మానవ కశేరు గెన. మానవ కశేరు సునమ్య దండక్ లెస పీఠా తిబిన బవ ఒబ దన్నా. ఎహి అస్థి సంఖ్యావ వశేన్ 33ක් తిబెనవా. నముత్ సమహర అస్థి హావీ తిబెన నిసా వెన వెనమ అస్థి వశేన్ తిబెన్నే 26යි. ఎయిన్ 24ක් వెన వెనమ కశేరుకా వశేన్ తిబెన అతర අනික් දෙක ත්‍රිකාස්තිය හා අනුත්‍රිකාස්තිය වශයෙන් හා වූ කශේරුකා ලෙස පවතිනවා. කශේරුකා පහක් හා වී ත්‍රිකාස්තිය සෑදී තිබෙන අතර කශේරුකා හතරක් බද්ධ වීමෙන් අනුත්‍රිකාස්තිය සෑදී තිබෙනවා. කශේරුව හිස් කබලේ අපර කපාල අස්තියේ සිට පහළට දිවෙනවා. මේ රූපේ පෙන්වන කශේරුව දෙස සැලකිල්ලෙන් බලන්න. කශේරුව අපි නිශ්චිත ප්‍රදේශ හතරකට බෙදනවා. මුලින්ම මෙහි සර්විකල් ලෙස පෙන්වා ඇති ග්‍රයිවී පෙදෙස එහි කශේරුකා හතක් පවතිනවා. ඊළඟට ඇත්තේ මෙහි තොරසික් ලෙස දක්වා තිබෙන උරස් පෙදෙස එහි කශේරුකා 12ක් තිබෙනවා. ඊළඟ ප්‍රදේශය මෙහි ලම්බ ලෙස දක්වා ඇති කටි පෙදෙස එහි කශේරුකා 5ක් තිබෙනවා. මීළඟට තිබෙන්නේ මෙහි සේක්‍රල් ලෙස දක්වා ඇති ත්‍රිකාස්තික පෙදෙස. රූපයේ කොක්සිස් ලෙස දක්වා ඇති අනුත්‍රිකාස්තිය ත්‍රිකාස්තියට පහලින් පිහිටා තිබෙනවා. මානව කශේරුවේ වක්‍ර හතරක් පිහිටා තිබෙනවා. මුලින්ම ඇත්තේ ග්‍රයිවී වක්‍රය. එය පූර්ව ලෙස බැලූ විට උත්තල වක්‍රයක්. ඊළඟට හමුවන්නේ පූර්ව ලෙස බැලූ විට අවතලව පෙනෙන උරස් වක්‍රය. ඊට පහලින් නැවතත් පූර්ව ලෙස බැලූ විට උත්තලව පෙනෙන කටි වක්‍රය දක්නට ලැබෙනවා. පහලින්ම ඇත්තේ පූර්ව ලෙස බැලූ විට අවතලව පිහිටන ත්‍රිකාස්තික වක්‍රය. මේ වක්‍රවලින් ග්‍රයිවී හා කටි වක්‍ර ද්විතීක වක්‍ර ලෙසත් උරස් සහ ත්‍රිකාස්තික වක්‍ර ප්‍රාථමික වක්‍ර ලෙසත් හඳුන්වනවා. මේ වක්‍ර පිහිටීම නිසා මානව ශරීරයේ ඍජු ඉරියව්ව පවත්වා ගන්නවා. මේ වක්‍ර විකසණය වන්නේ කෙසේදයි මීළඟට සලකා බලමු. මෞකුස සිටින විට බ්‍රූනේට ඇත්තේ සී හැඩති තනි වක්‍රයක් පමණයි. මෙය ප්‍රාථමික වක්‍රය ලෙස හඳුන්වනවා. මෙය පූර්ව දෙසට අවතලව පිහිටනවා. ඔබ දන්නවා ලදරුවකු ඉපදී මුල් මාස 3ේදී ඔහුට තනිවම හිස ඔසවන්න බැහැ. ලදරුවා වඩා ගන්නා විට අපි අපේ අතින් ලදරුවාගේ හිසට ආධාරකයක් සපයනවා. ඉපදීමෙන් මාස 3කට පසු පළමු ද්විතීක වක්‍රය වන ග්‍රයිවී වක්‍රය ඇති වෙනවා. එවිට ලදරුවාට තනිවම හිස ඔසවන්න පුළුවන් වෙනවා. දෙවැනි ද්විතීක වක්‍රය වන කටි වක්‍රය ඇතිවන්නේ දරුවාට මාස 7ක් 8ක් පමණ වයස වන විටයි. එවිට දරුවාට ඉඳ ගැනීමටත් සිට ගැනීමටත් හැකි වෙනවා. මේ රූපේ බැලුව විට ඔබට පැහැදිලි වෙන්න ඕන උරස් සහ ත්‍රිකාස්තික වක්‍ර අර මුල් C වක්‍රයේ ඉතුරු කොටස් බව. ඒ නිසා ඒ වක්‍ර දෙක ප්‍රාථමික වක්‍ර ලෙස සැලකෙනවා. ග්‍රයිවී සහ කටි වක්‍ර පසුව ඇති වූ ඒවා බව පැහැදිලි. ඒ නිසා ඒවා ද්විතීක වක්‍ර ලෙස සැලකෙනවා. ඉතින් දරුවනේ ඔයාලට ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවට. මේ වීඩියෝ වලින් යම්කිසි ප්‍රයෝජනයක් ඔයාලට තියෙනවා කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්නත් like කරන්නත් share කරන්නත් අමතක කරන්න එපා. මීළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ දර්ශී කශේරුකාවක ව්‍යුහය. Bye for now.